ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදහනය පුවත් සිරස්තල වෙත ජනපතිගේ ඇරයුම දැන් අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන යමු ගින්න දරවලින් සෑහිමකටපත් වෙන්නේ නැහැ මහසයුරට ගංගා ගැලුවත් සෑහිමකටපත් වෙන්නේ නැහැ මාර්යාට මොනතරම් ජීවිත දුන්නත් එපා කියන්නේ නැහැ වගේ අපේ නිලධාරින් හා දේශපාලචීන් මේ රට හූරා කන එක නවත්තන්නේ නැති බව අද ටෙලිවැකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතට ආයි දැන් අවධානය තාක්ෂණ සහ හරිත ආර්ථිකයකට රටගෙන යාම සඳහා සක්‍රීයව එක්වන්නයි ජනාධිපතිවරයා පෞද්ගලික අංශයට ආරාධනා කර සිටිනවා ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලී කළමනාකරණ වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව පැවැත්ුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. අපි නාය චක්‍රයේ ඉන්නවද නැත්නම් නාය චක්‍රයෙන් අයින් වෙලා ඉදිරියට යනවද කියන එක තමයි අපිට බලන්න තියෙන්නේ. ඩිජිටල් ආර්ථිකයෙන් අපි ඉදිරියට යනවා නම් අපිට කරුණු ගණනාවක් අපුරන්න තිබෙනවා. අපේ අලුත් විශ්වවිද්‍යාල පද්ධතියක් පටන් ගන්න. ඒකට විශ්වවිද්‍යාලය ගණනාවක් ඇති කරන්න යනවා. ආණ්ඩුවෙන් උත් විශ්වවිද්‍යාල තුනක් තිකරනවා විශේෂයෙන්ම කොතලාවල විශ්වවිද්‍යාලයේ ක්‍රමවේදයේ අනුව රජයේ නොවන විශ්වවිද්‍යාලයට ඉඩ දෙනවා දැන් තියෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 450 අපි මධ්‍යස්ථාන එකතු කළ වෘත්තීය විද්‍යාල 150ක් 200ක් විතර ආරම්භ කරන්න යනවා කාර්මික පුහුණුවත් ඒ වගේම ප්‍රතිසංස්කරණය කරනවා ජපානයේ චීනයේ දකුණු කොරියාවේ මේ රටවල ජනගහනය ශීඝ්‍රයෙන් අඩු වෙනවා එහෙනම් මේ වැඩකටයුතු ගණනාවක් අපේ රටෙන් කරන්න පුළුවන් දැන් අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන යමු. මේ සංවිධාන කැමති නම් අලුතෙන් ඇති වෙන එක විශ්වවිද්‍යාලයට අපි සම්බන්ධ කරන්න. මේ මං කරන්න ඉල්ලීමක් විතරයි. ඔබට ඒක බාර ගන්න ශක්තිය තියනවද නැද්ද කියලා කරුණාකරලා මට කියන්න. මේ අතර 38 වන වරට සංවිධාන කළ කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහර්ගම තරුණ සේවා සභාවේදී පැවැත්ුණා. කලාභූෂණ සම්මානය මෙරට කලාකරුවෙකු ලබන ඉහළම සම්මානය වන අතර දෙවෙන පුරා විසිර සිටින පරිණත කලාකරුවන් 200 දෙනෙක් මෙවර කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. සම්මාන උළෙල ආරම්භ කිරීමට පෙර අභව ප්‍රාප්ත කලා ශිල්පී ජැක්සන් ඇන්තනි ඇතුළු කලාකරුවන් වෙනුවෙන් නිශ්ශබ්දතාවයක් පවත්වා උපහාර පුද කිරීමද සිදු කෙරුණා. සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයයි. මේ අතර ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද පස්වරුවේ සිදු කෙරුණා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින් පුළුල් සාකච්ඡා එහිදී පැවැත්වුණා. දෙරට අතර සහයෝගීතාවයේ වර්ධනය කිරීමේ අරමුණින් නව ද්වීපාංශ ශිවක ගිවිසුම් තුනක් අත්සන් තැබීමද මෙහිදී සිදු කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 384 වැනි ටෙලිවැකිය. අප මේ ලියමින් ඉන්නේ මේ නායකත්වයේ ලක්ෂණ රටක පාලකයා කෙසේ විය යුතුද යන්න නේද? එහිලා අප ඊයේ කතා කළේ බුදුරජාණන් වහන්සේ ධාර්මික පාලනයක් සඳහා දේශනා කළ කරුණු 10 නේද? ඒකෙන් අපි ඊයේ කතා කළේ දානය. ඒ කියන්නේ දසරාජ ධර්මයෙන් දානය පමණයි අපි ඊයේ කතා කළේ. යම් ආයතනයක මහ උන්දලට මේ දසරාජ ධර්මයේ වළංගුයි. රටේ පාලකින්ට විතරක් නෙමෙයි. හොඳේ යම් ආයතනයක මහ උන්දලට. එහෙත් අපේ රටේ නම් මේ දසරාජ ධර්මයේ ලක්ෂණ මේ පාලකින් අහලකින්වත් ගිහින් නැති බව කියන්ට ඕනෙමයි. ඒ සඳහා හොඳම උදාහරණ දෙකක් ඊයේ අපේ ප්‍රවෘත්ති විකාශයෙන් ලබා ගන්නට පුළුවන්. එක තමයි මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අර මේ NMRA අද්භූත ලියුම අත්සන් කළ කෙනෙක් නැති අපූරු හදිස්සි මිලදී ගැනීම නේද? රුපියල් බිලියන 1ක්. ඇමරිකානු ඩොලර් මිලියන 2.95ක විතර ඈ. පොඩි හොරකමක් එහෙම නෙමෙයි නේද? ඊළඟට මේ අර අලෝපු කෙනෙක් නැති අරක්කු ස්ටිකරේ නේද? බෝතලේ ස්ටිකරේ තියෙනවා. ඒක හොරයි. අලෝපු කෙනෙක් නෑ. ගහපු තැනක් නෑ. ගෙනාපු කෙනෙක් නෑ. නේද? පුදුම රටක් මේක. මේ දෙකම ගැනත් දසරාජ ධර්මයේ ගැනත් කතා කරන්නට ප්‍රථම අප මීට පෙර ඔබට මතක ඇති දවසක් ටෙලිවැකියක්ම ලියපු පොත. ආයේ ඒ පොත අතට ගත්තා.
ඒ අර මේ ජේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වුණු W.A.S. පෙරේරාගේ අභියෝගාත්මක රාජ්‍ය සේවය කියන පොත. අභියෝගාත්මක රාජ්‍ය සේවය නේද? එහි හරි අපූර්ව ශ්ලෝකයක් ලියා තිබෙනවා. එහි තේරුම තමයි ගින්න කවදාවත් කොච්චර දර දැම්මත් සෑහිමකටපත් වෙන්නේ නැහැ. මහසයුරට මොනතරම් ගංගා ගැලුවත් මහසයුර සෑහිමකටපත් වෙන්නේ නැහැ. මාරයා මොනතරම් මනුෂ්‍ය ජීවිත බිලි ගත්තත් කවදාවත්ම සෑහිමකටපත් වෙන්නේ නැහැ. ඒ වගේමයි වමසියෝ පුරුෂයින්ගෙන් කවදාවත්ම සෑහිමකටපත් වෙන්නේ නැහැ කියන ශ්ලෝකය. දැන් මේ ශ්ලෝකය මේ දැන් අපි නවීකරණය කරන්නටම ඕනේ. ඒකයි ඒක මෙතනට යොදාගත්තේ. ඒකට අපි දැන් තව පදයක් එක් කරගමු. හොඳේ ලංකාවේ පාලකීන් සහ නිලධාරීන් මොනතරම් හොරකම් කළත් ධනය හොරා කෑවත් කවදාවත්ම සෑහිමකට පත්වන්නේ නැහැ. තව තවත් හොරා කන එකමයි වැඩේ කියලා ඕන් ඔය ශ්ලෝකයට මේ තව පදයක් අපි එක්කාසු කරගමු. හොඳේ දැන් බලන්නකෝ NMR එක. NMR එක ඒ කියන්නේ අර ජාතික ඖෂධ නියාමන අධිකාරිය. මේකේ සභාපති මහාචාර්ය SD ජයරත්න. දැන් යානේ ලොක්ක. ඒ කියන්නේ ඒ ආයතනයේ නායකයා, පාලකයා, ප්‍රධානියා නේද? එයාට උඩින් ඔය ඊට පස්සේ අමාත්‍යංශ නිලධාරි ලේකම්ලා ආන් ඒ උන්දලත් ඉන්නවා. ඊටත් උඩින් නියෝජ්‍ය අමති කෙනෙක් ඉන්නවා, ඇමති කෙනෙක් ඉන්නවා නේද? දැන් ඔය සියලු දෙනාම නායකින් පාලකයින්නේ නේද? දසරාජ ධර්මයේ ලක්ෂණ ගැන මේ උන්දලත් එක්ක කතා කරන්න ගියොත් එහෙම අපිට නතර වෙන්නේ වෙන තැනක. හොඳේ මේ මං හිතන්නේ ඊට වඩා ලේසි මේ අමල් බිසෝ දොර ඇරපන් ඇරලා පැනලා දුහපන් කියලා තමයි ඉතින් අන්තිමට අපිට කියන්න වෙන්නේ. හොඳට අහගන්න. මේ උන්දල හරිනම් ඉන්ටෝනේ හිරේ. ශිෂ්ට සම්පන්න රටකනම්, නීතිගරුක රටකනම්, නීතිය මත පාලනය වෙන රටකනම් ඇමතිකේ ඉඳලා මේ සියලු දෙනාම ඉන්නෝනේ මහ උළු ගෙදර කූරු ගණන් කරමින්. හොඳේ දැන් මේ ඊයේ පෙරේදා කරපු මහා මගෝඩිය, ඒ ඖෂධයේ නම ඉමියු ග්ලොබියුලින්. මේක හදන්නේ මිනිස් රුධිරයේ යොදාගෙන. ඒ නිසා මේ ඖෂධය අනිවාර්යයෙන්ම රට ඇතුළට ගේන්න පෙර වාර්තයි, ගෙනාවට පසු ලැබ් ටෙස්ට්, ඒ සියලු පරීක්ෂණ අනිවාර්යයි. ඒ මිනිස් රුධිරයේ යොදාගෙන නිෂ්පාදනය කරන ඖෂධය. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.